ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කරන වැඩසටහනේ වැදගත් පියවරක් ගිය සතියේ සිදු වුණා. අපේ රාජ්‍ය ඇමතිතුමා යටතේ කණ්ඩායමක් IMF සංවිධානයේ වාර්ෂික ඔක්තෝබර් මස රැස්වීමට සහභාගි වුණා. ඒ අවස්ථාවේදී IMF සංවිධානයේ ප්‍රධානත්වයෙන් ලංකාවට ණය දුන්න රටවල් හා ණය දුන්න සමහර පුද්ගලික ආයතන එක රැස්වීමක් තිබ්බා. ඒ රැස්වීමේදී විශේෂයෙන්ම 75කට වැඩි පිරිසක් ඍජුව හා සූම් තාක්ෂණයෙන් සහභාගි වුණා. මේකේ මූලික කාරණේ වුණේ ලංකාවට ප්‍රධාන වශයෙන්ම ණය දුන්න රටවල් තුන ජපානය, චීනය, ඉන්දියාව පොදු වේදිකාවකට පැමිණිලා මේ ගැන සාකච්ඡා කරන්නට ඊටකට ගතියුතු පියවර කුමක්ද කියලා ණය සහන ලැබලා දෙන්න. ඉතින් මේ රැස්වීමේදී එක අතකින් IMF සංවිධානයත් ලංකාවත් විශේෂයෙන්ම පෙන්වුවේ මේ පොදු වේදිකාවට තියෙන උවමනාව. ඒ වගේම ඉන්දියාවත් චීනෙත් ඒ ගැන තවත් දුරට විමර්ශනය කළා, පිළිතුරු දෙනවා කියලා දැන්නුවා. ඒ වගේම ද්වපාක්ෂික සාකච්ඡාත් උවමනාවෙන්ට පුණුවන් කියලා දැනුම් දීලා තිබුණා. අනික් රටවල් ගණනාවක් සහභාගි වුණා. විශේෂයෙන්ම ඇමරිකාවේ භාණ්ඩාගාරයේ සහකාර ලේකම්වරයෙකුත් එතෙන්ට පැමිණියා. දැන් මේ සියල්ලම අපිට කරන්න අවස්ථාව ලැබුණේ IMF සංවිධානයේ සමග සාකච්ඡා කළා අපි ගත්ත තීන්දුව ක්‍රියාත්මක කරන නිසා. මේ එක කාරණයක් තියෙන්නේ ලංකාවේ රජයේ ආදායම් පිළිබඳ. 2015දී IMF සංවිධානයේ පැමිණියද්දී එදා අපිට කිව්වා විශේෂයෙන්ම ප්‍රාථමික අයවැයේ අතිරික්කයක් වුමනයි කියලා. ඒ වගේම අපි ඒ අතිරික්කය ලබලා දුන්නා 2017-18. 2019 පාස්කු ඉරිදා බෝම්බේ නිසා ඒක අඩු වුණා. නමුත් ඒ ගැන විශාල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. එයාගේ බලාපොරොත්තු වුණේ අපිට ප්‍රාථමික අයවැයේ අතිරික්කයක් තියෙන නිසා අපිට පුළුවන් වෙයි කියලා අපේ ආදායම වැඩි කරන්න. එදා අපේ ආදායම තිබුණේ දලදේශීය නිෂ්පාදනයෙන් 14.5කුත් 15ක් අතර. ඒත් ක්‍රමානුකූලව මේක 18කට වැඩි කරන්න පුළුවන් කියලා තමයි අපි ඔක්කොම එදා එකඟ වුණේ. නමුත් 2019 ඇත්ත වශයෙන්ම අන්තිම වාගේ නොවැම්බර් මාසයේදී මේ රටේ බදු අඩු කරා, විශාල ලෙස අඩු කරා. ඇත්ත වශයෙන්ම රජයේ ආදායම එතකොට 8.5%කට අඩු වුණා. IMF සංවිධානයේ මේ ගිවිසුම් වලින් ඈත් වෙලා උදව් කරන්න ආධාර දෙන්න බැරි බවට ප්‍රකාශ කරා. අපිට බිලියන 600ක් විතර 700ක් විතර මේ අවුරුද්දේ නැති වුණා. ඒකම කොවිඩ් වසංගතයත් අපිට වැදුණා. මේ නිසා තමයි ලංකාව ආර්ථිකය කඩාවැටීමට තියෙන ප්‍රධාන හේතුව. අපේ අයවැයේ ප්‍රාථමික අයවැය අතිරික්කයක් ලබා ගත යුතු බවට IMF සංවිධානය අපිට දැනුම් දුන්නා. අපිටත් උවමනා නිසා අපි ඒකට එකඟ වුණා. අනික රටේ ආදායම දලදේශීය නිෂ්පාදනයෙන් 8.5 ඉඳන් 14.5 15 දක්වා වැඩි කිරීමටත් තීරණය කරා. ඒ කරන්න ඉන්නේ 2026 වෙනකොට. මේක එක සැරේ කරන්න අමාරුයි. ඒත් ඒ අනුව තමයි අපි එකඟ වුණේ. ඉතින් මෙතනදී තිබුණේ පළමුවෙන්ම කොහොමද අපේ ආදායම් වැඩි කරන්නේ කියලා. දැන් වෙනකොට අපිට ආදායම් අඩු වුණේ නිසා අපි විසින් විශේෂයෙන්ම මුදල් මුද්‍රණය කළා තියෙනවා. ගිය අවුරුදු දෙකේදී රුපියල් බිලියන 2300ක් මුදල් මුද්‍රණය කළා තියෙනවා. ඒ නිසා උද්ධමනය වැඩි වෙලා තියෙනවා. 70%-75%කට ගිහින් තියෙනවා. ඒ වගේම ආහාර උද්ධමනය ඊටත් වඩා වැඩි වෙලා තිබුණේ. ඉතින් මෙතනදී මේවා පාලනය කරන්නටත් උවමනයි, පාලනය කරන්න ආදායම ගන්නටත් උවමනයි. ඉතින් මේ සාකච්ඡා කරද්දී අලුත් බදු ක්‍රමයක් ඉදිරිපත් වුණා. එකක් විශේෂයෙන්ම අපනයන කර්මාන්ත වලටත් බදු ගෙවන්න උවමනයි කියලා IMF සංවිධානයේ දැනුම් දීලා තිබුණා. එතනින් කිව්වේ විශේෂයෙන්ම අපනයන ආර්ථික තියෙන රටවල් වල බදු ගෙවන බවට පෙන්වා දුන්නා. ඒ වගේම කිව්වා අපේ පළවෙනි අපනයන ආර්ථිකය වුණේ
වැවිලි කර්මාන්තේ. බ්‍රිතාන්‍ය කාලෙදී තේ රබර් පොල් හැම එක්කෙනාම බදු ගෙව්වා කියලා. දැන් ඒ නිසා අපි සාකච්ඡා කළා ඒ ඉලක්කයට එනවා නම් බදු ගෙවන්න සිදුවේ කියලා තීරණය කරා. ඒ ගැන දැන් විශේෂයෙන්ම අපනයන ශාස්ත්‍ර ප්‍රශ්න නගලා තියෙනවා. ඒ කාරණා අරගෙන IMS සංවිධානයට යවන්නත් අපි සාකච්ඡා කළා තියෙනවා. එතනින් විග්‍රහ කරන්නට දෙවනුව තිබුණේ පුද්ගලික බදු පිළිබඳ. අපි වැඩියෙන්ම බදු අරගත්තේ වක්‍රව. රටේ හැම එක්කෙනාම දුප්පත් ජනතාවත් බහුතරයක් ඉන්න දුප්පත් ජනතාවටත් ඒ වක්‍ර බදු ගෙවන්න සිදු වුණා. අපේ ඍජුව ගත්ත ආදායම් 20%යි. 80%ක් වක්‍රව ගත්තේ. විශේෂයෙන් මේ ගැන IMF සංවිධානයට ප්‍රශ්න තිබුණා. ඒත් එයා කිව්වේ විශේෂයෙන්ම ඍජු බදු වලින් ගන්න ප්‍රමාණය 20%කට වඩා වැඩි වෙන්න ඕනේ. 100ට නැත්තම් මේක සාර්ථක වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පොදු ජනතාවට දුප්පත් ජනතාවටත් බදු ගෙවන්න සිදු වෙනවා කියලා. ඉතින් මේ ක්‍රමවේදය අනුව ඒ වගේම 2026 ඉලක්කයට එන්නත් මෙයා සාකච්ඡා කරා. ලක්ෂ දෙකක ආදායම ඉන්න අයගෙන් සීමා කරන්න පුළුවන්ද කියලා භාණ්ඩාගාරයත් IMS සංවිධානය සාකච්ඡා කරා. ඒත් ඒකෙන් ඒ උවමනා ඒ අරමුණ ඉෂ්ට වුණේ නැහැ. අන්තිමට සිදු වුණේ ලක්ෂයකට වැඩි ආදායම් වැඩි කොටසකටත් විශේෂයෙන්ම ආදායම් බදු අය කිරීම. මේ ගැන රටේ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. ඇයි මේ ආදායම් බදු මෙහෙම දුවලා තියෙන්නේ කියලා. ඉතින් මම කියන්න කැමතියි මේකේ පසුබිම. ඒ පසුබිම අනුව අපිට මේ බදු ක්‍රමය නැත්තම් විශේෂයෙන්ම අපිට ඕන ඉලක්කේ නොලැබෙන්න පුළුවන්. අපි නියම කරගත් ඉලක්කේ 20-26 වෙනකොට 14.5%, 15%ක දළදේශීය නිෂ්පාදනයේ ආදායම් ලබා ගන්න එක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අපි ඒ අනුව ඒකෙන් ඉවත් වුණොත් IMF ආධාර අපිට ලැබෙන්නේ නැහැ. IMF සහතිකේ ලැබෙන්නේ නැත්නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන වැනි ඒ ජාත්‍යන්තර ආයතනවලත් ඒ වගේම මේකේ සහයෝගය දෙන රටවල්වලත් ඒ ආධාර අපිට නොලැබෙනවා. එහෙනම් ආපහු අපිට අර පෝලිං යුගයට යන්න තියෙනවා. දැන් ලැබුණේ ආධාර අපි ලබා ගන්න තියෙනවා. මේ ලබාගෙන ඊළඟට අපි ගිහින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට යන්න තියෙන්නේ. මේක අමාරු කාලයක්. ඒකයි මම එදා කිව්වේ මේ වැඩ කටයුතු බාරගත්තාම ගිය මාසෙත් කිව්වේ මීට වඩා අමාරු කාලයක් අපිට යන්න තියෙනවා. කවුරුවත් මේක කැමැත්තෙන් කරන්නේ නැහැ. අකමැත්තෙන් හරි අපිට සමහර තීරණ ගන්න තිබෙනවා. ඒත් ඒ තීරණ දිහත් විටින් විට අපි යලිත් සලකලා බලනවා. ඉතින් මේ පසුබිමේදී මට උවමනා විශේෂයෙන්ම මේ රටට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථක කළා. විශේෂයෙන්ම අපිට මහා කන්නේ හොඳ අස්වැන්නක් ලැබුණාම ඒකෙන් ආර්ථික වාසියක් අරගෙන ඉදිරියට යන්න. එතකොට අපිට තියෙන බර ඒ වගේම අඩු වෙනවා. අනික් අතට අපේ විදේශ විනිමය සංචිතය ඒ වගේම වැඩි කරන්නත් මම මීට ඉස්සෙල්ලා කතා කරලා තිබෙනවා. මං හිතන්නේ මේ පියවර කීපෙන් අපිට ඉදිරියට යන්න පුළුවන්. අපි ඉන්නේ අමාරු කාලෙක. අමාරු කාලෙක අමාරු තීරණ ගන්නට වෙන කවුරුවත් නැති අවස්ථාවේදී මං මේ වැඩ කටයුත්ත බාරගත්තා. ඉතින් මං හිතුවා මගේ යුතුයකමක් තියෙනවා කියලා මේ පසුබිම ගැන කියලා. ඒත් මේ කාරණා ගැන තවදුරට සාකච්ඡා කරන්න ආණ්ඩුව ලෑස්තියි.